හෙලෝ නේමයි බොමිස්තුති. නිම් සර වීඩියෝ ක්‍රූ එකක් දැවිල්ලා එහෙම කියනකොට කවුද මේ යා පැත්තේ? සබ්බත් අයියා. කවුද? මේ කොහෙද කොහෙද? දකුණට මේ මලේ ලයිට් එක පොඩක් දෙන්න මලේ. ආ ලයිට් එකේ පැත්තට මූව් කරන්න. ටෝච් එකක් ගන්න මලේ ටෝච් එකක් ගන්න. අර ටෝච් එකක් ගන්න මේ කවුද ඇවිල්ලා? අද ඉන්නේ මේ මහමෙර පර්වතේ වගේ මේ ඉන්නේ බෙස්ට් මෑන්. අයියෝ බෙස්ට් මෑන්. බෙස්ට් මෑන් ඇවිල්ලා. මේ සම්පත් අයියා වැරදි තැන ලෑන්ඩ් කරලා තින්නේ. මම වෙන තැනකට ස්ටේජ් එකට කියලා බෑලා තින්නේ මෙතෙන්ට. කොල්ල බලන් ඉන්න අහසින් එනකන්. සුන්දර ගායන ශිල්පියා ප්‍රසංග වේදිකාවට කැඳන්නටයි මේ සූදානම් වන්නේ. තමන්ගේ විමත්ගත අරමුදලට වැඩිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පවා සහාය ගන්න වත්මන් පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි අංජන සඳරුවන් වැදතුමා මේ වෙනකම් රැඳී ඉන්නවා ප්‍රසංගය ලස්සන කරන්න. කවුද මේ ආවේ? ඔයාලා මදු මොකද මොකද වලි මොකද? මදු රොක්ස අයියා ආදරෙයි. ඉතින් මම මේ දැන් එද්දි මේ මුන්දලම නගර සින්න නරම නරඹ ආවේ. අතරම ඒ කොල්ල කෙල්ලුන්ගේ මාර ආදරයක් තියෙන්නේ. නැගලා මට මෙතනින් බල්ලයට බයින්න ඉදුන්නේ නැහැ. ඒ මාර ආදරයක් ආදරෙයි. ඉතින් ඔක්කොම ඉතින් පළමුව ඉසුදිය කරනවා සම්පත් මංචනා ගයියට. මොකද සම්පත් මංචනා ගයිය නිසා තමයි මට මේ අවස්ථාව ආවේ. සෝෂල් මීඩියා වලින් Facebook එකෙන් YouTube එක හරහා ඔයාලා පිනවු මේ මදු රොක්ස් කවුද මොකද කරන්න කියන එක ගොඩක් අය මසිල්ලෙන් ඉඳී. ඉතින් මදු රොක්ස්ට ප්‍රසංග වේදිකාවේ නිසි වටිනාකමක් දීපු සම්පත් මංචනා ගයියට හිස සමාචාර කරනවා. සහ ඉතින් අද මේ ප්‍රසංගය ඉතින් ගොඩක් අය මදු රොස්ගේ සරාගියස් දිහා දෙපාරක් බලන්න බෑ මිලා. ඒ වගේම තව දෙයක් තියෙනවා බැලුවට කමන්නේ නැහැ. සරාගිනේ දෙපාරකට වඩා බලන්න එපා. ආදරේ හිතේයි. අරේ ඉතින් ඉතින් අද ප්‍රසංග වේදිකාවේ ඔය කට්ටිය මදිනේ දෙවොත් අද හුවක්. තව 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 මුත්තල මේ කොල්ලෝගේ හයියකෝ. ඉතින් ලස්සන පුංචි ගේම් එකක්. හරිද? දැන් ඔය ළඟ ඉන්න කවුරු හරි තමන්ට කරට උස්ස ගන්න පුළුවන් කෙනෙක් තෝරගන්න. පුංචි ගේම් එකක්. අරේ තෝරගෙන කරෙන් තියාගෙන සින්දුව ඉවර වෙනකම් බිමින් තියන්න බෑ. ඔට්ටුයිද? ඔට්ටුයිද? අරේ තෝරගන්න තෝරගන්න තෝරගන්න. ඔන්න දැන් තමයි කෙල්ල කොල්ලන්ගේ ඇරියස් ගන්න තියෙන වෙලාව. තෝරගත්තද? අරේද? නටනවද? ආ කවන්නෑ. හරි 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 නන්නු නඩපු වෙන කට්ටියම. හරි එහෙනම් අපි නියර් රේපිය නගලා යස් මබව. Oh, yeah.
පද සෙනෙහස දැනුණා ආදරෙයි. මේවයි ඇත්තරම කිව්වොත් සම්පත් අයියා ප්‍රසංග වේදිකා කලාව කියන්නේ හරි අමුතු දෙයක්. ඒක අමුතු අත්දැකීමක්. මොකද මියුසික් වීඩියෝ රටාවෙන් මිදුණා මං හිතනවා මට නැවුම් අත්දැකීමක් ලැබුණා. ඇත්තරම ගොඩක් සතුටුයි. කොල්ලෝ ආදරෙයි නේද මధుරක්ස? ආදරෙයි නේද? හයියෙන් හයියෙන් කොක්කෝ මති. උම්මා උම්මා ආදරෙයි. මම දැනගෙන හිටියා ගොඩක් අය කිව්වා ඔකට ගල් ගහයිද දන්නේ නැහැ කියලා. මටත් බය හිතුණා. නෑ මුන්දලම කොල්ලෝ බොක්ක හොඳයි මොකද කියන්නේ? ඒ වගේම තමයි මෙතන ඉන්නේ දාඩිය සුවඳ දින මගේ රත්තරන් මල්ලා ටික. ඔයාලගේ මනුස්සකමට අපි ගොඩක් ගරු කරනවා මල්ලි. ඔයාලා ඉදන් අපි ලස්සනට කාලා ඇඳලා ජීවත් වෙන්නේ ක්ලීන් සූට් දාලා ඉන්නේ. ඔයාලා දාඩිය දාගෙන නටන්න එන ඒ ගන්න ප්‍රවේශ පත්‍රයේ ඉඳයි ඔයාලගේ ආදරේ අපිට මහමලක් වටිනවා. අත් පොඩි ඒ ආදරේ සම්පතයි ආමේ. අර මගේ ගීතයක් කවුරු හරි ගායනා කරලා දීලා. පාලි 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 මෙහෙන්න 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 පාලි ඉක්මනින් පාලි මෙහාට එන්න. මෙයා මේ Facebook එකේ ඔයාගේ සින්දුවක් කියලා තිබ්බා. මම මිනිස්සු මණ්ඩලේ මම වාඩි වෙලා ඉන්නවා. ආයිත් ඔයා බලන්න අර මෙයාගේ ඔරිජිනල් සින්දුව පොඩ්ඩක් කියන්න. මෙහාට එන්න මෙහාට එන්න මෙහාට එන්න. පාලි වග්‍ර මේ මල්ලියර කපුගේගේ සින්දුව පොඩ්ඩක් කියන්න. කපුගේගේ සින්දුව චුට්ට චුට්ට ඉක්මනින් ගෙටියෙන් ගෙටියෙන් ලැජ්ජ වෙන්න බා කියන්න. කපුගේගේ සින්දුව ඉක්මනින් ගෙටියෙන් ගන්න රමයා පොඩි කෝඩයද? රයිට් නින්ද නැති රේ සඳ කඳුළු මිදුනේ ඇදිනේ කෙටියෙන් කර මා සමුගෙන නෑ ඔබේ සෙවණෙන් තව සිත වාවනු බෑනේ මට උඹ විතරයි ඕනේ. අත්තපාලි උඹ විතරයි ඕනේ කිව්වම ගෑණියෙක් ළඟට එනවද? එහෙමනේ ඔබේ ගීතය තුල කඩ දීපුවා ලය දීපුන්නේ. ඒකෝ ලය දාලා ඇවිල්ලා. හරිද? තාව පොඩි වෙ. ඔබ හරියට 12 5 පානේ කුකුලා වගේ. ඉතින් මේ මෙමයයි. ඔබ ලය හදාගෙන ඊළඟ වටේ එන්න. මම ඊළඟ වටෙන් යවන්නම්. මොකද මගේ ගීතයක් ගන්න අතර ගොඩ සතුරුයි. පොඩක් ඉන්න බලන්න. හරි. බෙන්සින් මෑන් පාලි වරගෙන යන්න යන්නේ. ප්‍රසංග වේදිකාවේ ආදරණීය ඔහුගේ පළවෙනි ප්‍රසංගය තමයි අද සහභාගී වුණේ. සමුගෙන ප්‍රසංග වේදිකාවෙන් මදු මල්ලි මදු රොක්ස් එහෙනම් ලබා ගායන ශිල්පියව ප්‍රසංග වේදිකාවට ගෙන් දන්නටයි මේ සූදානම් වන්නේ.